మీకు అహేవాది కొట్టాయినది మన దగ్గర రెడీ లెట్స్ స్టార్ట్ සඳකෙන් හෙට තරඟේ කොහොමද අපේ කණ්ඩායම වෙනසක් වෙයිද දැන් අපි තරඟාවලිය දෙන්නලා ඉන්නේ හැබැයි ත්‍රිනිල් ගහුවොත් ලොකු දෙයක් කණ්ඩායම වෙනසක් වෙයිද මොකද හිතන්නේ තාම කණ්ඩායම මං හිතන්නේ අපි සිලෙක්ට් කරලා නැහැ අද කණ්ඩායම සිලෙක්ට් කරයි ඉතින් බලාපොරොත්තු වෙනවා කවුරු ක්‍රීඩා කරත් ඉතින් මේක අපි 3.0ක් ලෙස ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු ඉතින් මං හිතනවා එළියේ ඉන්න කට්ටිය සඳ සූදානම්කින් ඉන්නවා කණ්ඩායම ඇතුළට આવොත් මේ තරඟය ජයග්‍රහණය කරලා 3.0ක් විදියට තරඟාවලිය ඉවර කරන්න. ඒ වගේම මෑත කාලේ ඔබේ පන්දු යැවීමේ යම්කිසි අපිට දියුණුවක් පේනට තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්න පුහුණු කරුවෙක් නැහැ. කොහොමද ඔබ ඔබේ පුහුණු වීම කටයුතු කරන්නේ මේ දවස්වල? අපි ඇත්තටම මම වනිදු සහ අනිත් දඟ පන්දු යවන ගොඩක් පුහුණු වීම කටයුතු වල නිරත වුණා ලෝක උසලන්නේන් පසුව විශේෂයෙන්ම. මොකද අපිට ලොකු පීරියඩ් එකක් හම්බුණා ප්‍රැක්ටිස් කරන්න බංග්ලාදේශ් ටුවර් එකකටත් කලින්. ඉතින් අපි ගොඩක් මහන්සි වුණා ඇත්තටම ඒ එක්කම අපිට හිටියේ දඟපන්දු පුහුණු කරුවන් දෙදෙනාම දැන් නැහැ අජිත් ඒකනායක සර් සහ පියල් විජේතුංග සර් ඒගොල්ලොත් එක්ක අපි ගොඩක් මහන්සි වුණා ඒ කාලේ. ඉතින් අපි දැන් ගොඩක් වැඩ කරනවා දිනු කෙට්ටියාරච්චි සහ සජීව වීරකෝන් යන පුහුණු කරුවන් දෙදෙනා යටතේ. ඉතින් අපි ගොඩක් දැන් කරන්නේ කණ්ඩායම කෙනෙක් තරඟයක් ක්‍රීඩා කරද්දී අපි කොහොමද ටැක්ටික්ස් වලින් කඩලු දවාගන්නේ කියන එක මත තමයි අපි දැන් පුහුණුම් කටයුතු වල නිරතවන්නේ. එකම කණ්ඩායමත් එක්ක මේ වෙලාවේ පුහුණුකරුවෙක් නෑ දඟ පන්දු යවන. ඉතින් අපි ප්‍රධාන පුහුණුකරු සහ ඉතුරු පුහුණුකරුවන් එක්ක එකතු වෙලා සහ සීනියර් ප්ලේස්ලත් එක්ක කතා කරලා අපි ගොඩක් මහන්සි වෙනවා කණ්ඩායමට දෙයක් කරන්න. ඒ වගේම දැන් කණ්ඩායමේ කොහොමද මානසිකත්වය දැන් තරඟාවලිය ගොඩක් ඒ කියන්නේ තරඟවලිය දිනලා තියෙන්නේ. ඒ වගේම ඔබේ තවමත් තරඟයක් ක්‍රීඩා කරලා නැහැ පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය මං කියන්නේ එක් දින තරඟයක්. කොහොමද ඔයාගේ හෙට තරඟ ක්‍රීඩා කරොත් කොහොමද ඔයාගේ තියෙන සැලසුම? ලොකු දෙයක් නැහැ මගේ කලින් තරඟේ ක්‍රීඩා කරපු විදිහට සහ ඒකේ වෙච්ච අතපසු වීම හදාගෙන මේ තරඟේ ක්‍රීඩා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කරලා තියෙනවා මගේ පළවෙනි ටෙස්ට් තරඟේ මෙහි සහ ඊට පස්සෙත් මම ටෙස්ට් තරඟ ක්‍රීඩා කරලා තියෙනවා. මේ මං ඉතින් හිතනවා මට කණ්ඩායම වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් බලාපොරොත්තු වෙන හොඳ දෙයක් කරන්න. සඳකයන් මෑතකදී ඔබේ පන්දු යැවීම සම්බන්ධයෙන් මොනවා හරි වෙනස්කමක් කළාද? කළා නම් ඒ මොකක්ද? මම පොඩ්ඩක් මගේ වේගය පොඩ්ඩක් වැඩි කරගන්න උත්සාහ කරා අන්තිම කාලේ. මං හිතනවා හැම පන්දුවම නොවුණත් මට අවශ්‍ය වෙලාවට මට කලින්ට වඩා වේගෙන් පන්දු යවන්න දැන් පුළුවන් කියලා. ඔබ සාමාන්‍යයෙන් යවන්න චයිනමන් පන්දුව. ඔය චයිනමන් පන්දුව ඇරෙන්න ඔබ වෙන මොනා හරි වෙනත් විශේෂ පන්දුවක් තියාගෙන තියෙනවද අවස්ථාවේ හැටියට ප්‍රයෝජනට ගන්න? මට තව පන්දුවක් දෙකක් තියෙනවා මගේ අතේ. ඉතින් මට ඒක මට අවශ්‍ය වෙලාවට මම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. හරි. එතකොට දැන් අපි මේ වෙනකොට තරඟාවලිය දිනලා ඉන්නේ. හැබැයි තරඟාවලිය දිනුවා වුණත් අපි රෑන්කින් වල අපිට ටිකක් පරිස්සම් වෙන්න ඕන තැනක් තියෙනවා. ඒ ගැන වැටහීමක් තියෙනවද? කොහොමද ඒක ගැන කණ්ඩායමේ ඇතුලේ තියෙන හැඟීම? අපිට අපි මේ තරඟයත් ජයග්‍රහණය කළා. අපි ඊළඟ රෑන්ක් එකට උඩට එන්න තමයි බලන් ඉන්නේ. 3-0 මේක දිනලා. ඉතින් ඒක තමයි ඉස්සලත් කලින් කිව්වාගේ එළි ඉන්න කට්ටියත් බලාගෙන ඉන්නේ කණ්ඩායමේ වෙනසක් වුණොත් ඒගොල්ලොත් ඇවිල්ලා ඒගොල්ලන් අපි ඔකගේ ටීම් එකේ හැමෝගේම ඔළුවේ තියෙන කෝචස්ලාගේ හිටන් අපිට මේ තරඟාවලිය 3-0 අරගෙන රෑන්කයක් උඩට යන්න මේ තුනම දිනනොත් අපිට පොඩි චාන්ස් එකක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේක අපි දිනන්න. මොකද අපි ඒගොල්ලන්ට වඩා එක පොයින්ටක් උඩින් හිටියේ මේ තරඟාවලිය පටන් ගන්න කලින්. ඉතින් අපි කොහොමත් හිටියේ මේ තරඟාවලිය ජයග්‍රහණය කරන මානසිකත්වයෙන්. ඉතින් අපි දැන් දෙකට බිඳුවක් විදියට උඩින් ඉන්නේ. ඉතින් අපි 3.0ක් ලෙස මේක ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු. හරි. එතකොට සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු 3 බැලුවොත් අපි එන්න මම කියන්නේ ආකාර තුනේම ටෙස්ට් වලත් අපි සාමාන්‍ය මට්ටමක රැඳී හිටියා. නමුත් එක් දින සහ 20 තරඟ දෙකේදීම අපි යම්කිසි ආකාරයක කඩාවැටීමක් නැත්නම් පහළට වැටීමක් ලැබුණා දකින්න ලැබුණා මේ ශ්‍රේණිගත කිරීම නැත්නම් රෑන්කින්ග්ස් වල. මේ සම්බන්ධයෙන් කණ්ඩායමේ ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ ක්‍රීඩකයන් මොනවද කතා වෙන්නේ, මොනවද ඒගොල්ලන් හිතන්නේ මේ ගැන? මෙහෙමයි, තරඟයක් පරාජය වුණාම ඕනම කෙනෙක්ට ඒක
දරාගන්න ටිකක් අමාරුයි. මොකද කවුරුත් මෙතන ඇවිල්ලා මහන්සිලා ඌවේ ඉඳගෙන කවුරුත් කැමති නැහැ තරඟයක් පරාජයට පත් වෙන්න, සහ ක්‍රීඩකයෙක් ලකුණු ගහන්න නැත්නම් පන්දු යවන්නේ කඩලු දවා ගන්න නැත්නම් හරියට ෆීල්ඩ් එකේ උන්නේ නැත්නම් ඒගොල්ල කවුරුත් කැමති නැහැ ඒ දේ කරන්න මැද්දට යන්න. මොකද අපි සතියේ දවස් 5ක් හෝ 6ක් සමහරවිට සෙනසුරාදාත් අපි ඇවිල්ලා ප්‍රැක්ටිස් කරන වෙලාවල් තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි කවුරුත් කැමති නැහැ මේ තරඟයක් පරාජයට පත් වෙන. ඉතින් අපි හැමෝම තරඟයක් පරාජය වුණාම අපි බලන්නේ ඊළඟ තරඟේ කොහොමද ජයග්‍රහණය කරන්න කියලා. ඉතින් අපි ඒක අපිට මුල් කාලේ කරගන්න බැරුණ නමුත් දැන් ටික ටික කණ්ණායම හැදීගෙන එනවා ජයග්‍රහණේ මානසිකත්වයට. ඉතින් ඒක තමයි දැන් අපි ඔළුවට ඇවිල්ලා තින්නේ. අපි ඒකම නිසා තමයි මම කලිනුත් කිව්වා වගේ අපි මේක 3-0 ජයග්‍රහණය කරන්න කොහොම හරි උත්සාහ කරන්නේ. නෑ මගේ ඇත්ත ප්‍රශ්නය උනේ පරදිනවා කියන එක නෙමෙයි. මම කියන්නේ මේ රෑන්කින් සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ගේ හිත්වල මොනවද තියෙන්නේ, ඒගොල්ලන් මොනවද කතා වෙන්නේ කියන එක. ඔකේ. අපිට දැන් අපි කලින් රෑන්කින් පල්ලෙහාට යද්දී අපිට ඕනුනේ ඒක නවත්ත ගන්න සහ එක තැනක රැඳී ඉන්න මුලින්ම. නමුත් දැන් අපේ ඔළුවේ තියෙන්නේ අපි තව අවුරුද්දක් හෝ එකහමාරක් ඇතුළත උඩම ඉන්න ටීම්ස් හතර ඇතුළත එන එක තමයි හැම ෆෝමැට් එකෙම. ඒ කියන්නේ ටෙස්ට්, T20, 1 days හැම එකෙම අපි උඩම හතර ඉන්න තමයි අපේ ටාගට් එක දැන් තියෙන්නේ. අපේ ගොඩක් කණ්ඩායම ඒ කියන්නේ හැමෝම ක්‍රීඩකයෝ සහ කෝචින් ස්ටාෆ් එක හැමෝගෙම ඔළුවේ තියෙන එක. අපි දැන් ඒකට තමයි ක්‍රීඩා කරන්නේ. සාමාන්‍යයෙන් තරඟකදී ක්‍රීඩකයන් පිටිකරුවන් ක්‍රීඩා කරන 6ක් හෝ 7ක්. නමුත් අපේ සංචිතයේ ඉන්න ඊට වඩා වැඩි සංඛ්‍යාවක් පිටිකරුවෝ. පිටිකරුවන්ගේ සූදානම නැත්තම් ඒගොල්ලන්ගේ විශ්වාසනීයත්වය කොහොමද පන්දු යවන්න හැටියට ඔයාලට දැනෙන්නේ? ඇත්තටම ඒගොල්ලෝ ගොඩක් පුහුණුවෙන් කටයුතු වල නිරත වෙන අර කිව්වත් වගේ. ඉතින් ඒගොල්ලෝ දැන් කලින්ට වඩා හොඳ රෙස්පොන්සිබිලිටි එකකින් බැට් කර මං කියන්නේ ඒගොල්ලෝ කලින් රෙස්පොන්සිබිලිටියක් ගත්තේ නැහැ කියලා. නමුත් දැන් ඒගොල්ලන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් ඇවිල්ලා තියෙනවා. උඩින් කරින් තරඟේ ඒගොල්ලන්ට දැනෙන්නේ නැති ලකුණු 9ට කඩලු දෙකක් ගිහිල්ලා තියදී අවිෂ්ක ෆර්නැන්ඩෝ ක්‍රීඩා කරපු විදිය. මොකද එයා සාමාන්‍ය යා නෝමල් ක්‍රීඩා කරන විදිය නෙමෙයි එදා ක්‍රීඩා කරේ. ඒකම කුසල් මෙන්ඩිසුත් එයාට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මම හිතන්නේ එක්ස්පීරියන්ස් තියෙන ක්‍රීඩකේ ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා වගේ තමයි ආ ක්‍රීඩා කරේ. ඉතින් එතනින් පේනවා ඒගොල්ලන් ඒගොල්ලන්ගේ ගිය එක චේන්ජ් කරගෙන කොහොමද ක්‍රීඩා කරන්න කියලා. ඉතින් අපිට මැද්දට යද්දී ඒගොල්ලන් ක්‍රීඩා කරන විදිහට අපිට තේරෙනවා අපි ගොඩක් විශේෂයෙන් පන්දු යවන්නෝ අපි කලින් තරඟවල සාමාන්‍යයෙන් වන් ඩේ එකක් ගහම අපි ටිකක් උඩින් බැට් කරන්න වෙලා තියෙනවා ගොඩක් තැන්වලදී. ඉතින් නමුත් දැන් අපිට තේරෙනවා අපි මා රිලැක්ස් එකේ ඉන්නේ, අපිට බැට් කරන්න පුළුවන්, අපේ ක්‍රීඩකයෝ මහන්සි වෙනවා ඒ තරමට. ඉතින් අපිට පිතිකරුවන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා අපිට පන්දු ඕවර 50ම බැට් කරගන්න පුළුවන් කියලා. සඳහා දැන් වා ඩෙබ්‍යු එක වෙලා අවුරුදු 3 අමාරකටත් වැඩි. හැබැයි වාට එක දිගට අවස්ථාව හම්බුණ අඩුයි ගොඩක් දුරට. ඉතින් එහෙම විටින් මේ කඩින් කඩ අවස්ථාව හම්බෙද්දී කොච්චර අමාරුද වාගේ ඒ ලෙවල් එකක් තියාගන්න වාගේ පර්ෆෝමන්ස් වල? ඒක ටිකක් පර්ෆෝමන්ස් තියාගන්න ටිකක් අමාරුයි. තැනින් තැන තරඟයක් හම්බෙද්දී ඕනම ක්‍රීඩකයෙක්ට මට විතරක් නෙමෙයි පිටිකරුවෙක් වුණත් ඒක එහෙමයි. ඉතින් මම හැමතිස්සෙම මම ප්‍රැක්ටිස් වල මම කරගෙන හිටියේ මට හම්බෙන chance එකෙන් උපරිම කරන්න. ඉතින් මං හිතනවා මම දැන් තරමක් දුරට මගේ පන්දුයෙම කලින්ට වඩා හදාගෙන තියෙනවා. ඉතින් මං හිතනවා මට ඉදිරියේදී ඒ අවස්ථාව නැති වෙලා එක දිගට තරඟ හම්බෙයි කියලා. ඒ වගේම දැන් මේ ලෙග් ස්පිනර්ස්ට දෙන්නේක් දැන් එක දිගට පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒක කොහොමද ඔයාලට හිතෙන්නේ? ලේසිද මේ විදිහට යන්නේ? ඒක දැන් ඉන්දියාවත් මේ විදිහට තමයි ගොඩක් ලිමිටඩ් ඩෝස් වල යන්නේ. ඒක ගැන පොඩ්ඩක් කියන්න. ඉතින් පුහුණු කරුවන්ගේ ඔළුවේ තියෙන්නේ තරඟයේ මැද්දේ වෙලාවේ ඒ කියන්නේ පන්දුවර 10ත් 40ත් අතර කඩලු දවා ගන්න එක. ඉතින් යාලා බලාපොරොත්තු වෙනවා මම සහ වනිදුගෙන් ඒ දේ කරගන්න මේ තරඟාවලියේ. ඉතින් මං හිතන්නේ වනිදු ඉතා හොඳින් පන්දු යවනවා. ඉතින් මං හිතන්නේ ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන් කණ්ණායමට. කියන්නේ මටත් කඩලු වෙන්න සහ දෙන්න හොඳට පන්දු යවද්දි කොහොමත් ඒගොල්ලන්ට ප්‍රෙෂර් එකක් තියෙනවා පාරක් ගන්න. ඉතින් මං හිතනවා ඒකෙන් පුහුණු කරු බලාපොරොත්තු වෙන්නේ ඒ ඕවර්ස් 10යි 40යි අතර විකට් කඩලු දවා ගන්න. සඳකෙන් තව එකක් තියෙනවා. දැන් ලංකාවේ සංචිතය ගත්තොත් මං කියන්නේ මේකේ ඉන්නේ 20 නෙමෙයි 15 නෙමෙයි සංචිතය ලංකාවේ ජාතික සංචිතයේ ඉන්නේ නවුට් ඉන්න අය ගත්තොත් වමතින් දඟ පන්දු යවන, ඒ කියන්නේ ලෙෆ්ට් ආම් ඔර්තොඩොක්ස් ස්පිනර්ස්ලා ඉන්නවා 4 දෙනෙක් විතර. ඒ එක්කම ඔයා ඉන්නවා චයින්මන් කෙනෙක් හැටියට, වනිදු හසරංගේ ඉන්නවා රයිට් ආම් ලෙගී කෙනෙක් සත ගුග්ලි එක දාන කෙනෙක් හැටියට, තව ඕෆිස් ඕස්පිනස්ලා තියෙනවා. ලංකාව පොදු වශයෙන් ගත්තොත් දඟපන්දු යවන්නන්ට වඩාත් උචිත රටක්, කැමති හොඳ රටක්. මොකද හේතුව ලංකාවේ තනතිරු ඉච්චර වේගවත් නැහැ. එහෙම නිසා ඒ අතර වාරේ අපි ගත්තොත් ඔයා හිතනවාද දැන් කාලයක් තිබුණා ඔයා දැන් අර්ජුන රන්තුංග වගේ කාලයක ගිහිල්ලා බැලුවොත් එම සමහරක් අවස්ථාවල තුන ලංකා ටීමට එක ෆාස්ට් බෝලර් කෙනෙක් ක්‍රීඩා කළේ. ඔයා හිතනවාද දඟපන්දු යවන්නන් 4 දෙනෙක්? මොකද අපේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන යම්කිසි රටාවක් තියෙනවා, අපේ ස්ටයිල් එකක් තියෙනවා.
ආවා හිතනවා දැන් ඔයා ඉන්නවා චයිනමන් බෝල කෙනෙක් හැටියට වනිදු ඉන්නවා ලෙග් ස්පිනර් කෙනෙක් හැටියට එතකොට තව ඕ ස්පිනර්ස්ලා ඉන්නවා රයිට් ආම් ලෙෆ්ට් ආම් ලෙගිලා ඉන්නවා අපිට හතර ජාතියේ දඟපන්දු යවන්න ඕන හතර දෙනෙක් කණ්ඩායමට ඇතුළත් කරොත් ඒක කොයි විදිහේ ප්‍රයෝජනයක් ඔයාලට දැනෙයිද පන්දු යවන්න හැටියට ඔයා කියන්නේ 15 දිනාගේ සංචිතයට එකලහට මං හිතන්නේ ඒක කණ්ඩායමේ සම්බරතාවයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එහෙම වුණොත් මට හිතන දේ ඉතින් හැම ජාතියකම පන්දියවන් ඉන්න එක හොඳයි ඉතින් එතකොට අපිට ඕන වෙලාවක ඕනම කෙනෙක්ව ගේන්න පුළුවන් නමුත් මම හිතන්නේ කණ්ඩායමේ සම්බරතාවයේට ඒක එච්චර ගැළපෙන එකක් නැහැ කියලා ඉතින් සිලෙක්ට් අය කෝච් උයි කැප්ටන් උයි තමයි හොඳම මෙහෙමයි පන්දියවන් හතර දෙනෙක්ගේදී හොඳයි මොකද අපිට ඒ කියන්නේ ඕනම කෙනෙක්ට කියන්නේ මට අවුට් වෙන්න නැති කෙනෙක් වෙන කෙනෙක්ට අවුට් වෙන chance එක එහෙම හිතෙන්න පුළුවන්. නමුත් අපේ ඔළුවට තියෙනවා රිලැක්ස් එකක්. එතකොට ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් මම හිතන්නේ ඒක කරන්න පුළුවන් ද කියන එක පොඩි ගැටලුවක් තමයි තියෙන්නේ. සඳකෙන් මම දැන් අන්තිම තරඟ දෙකේ අපි ගත්තොම අපේ පන්දු රැකීම ඉතාමත් ඉහළ මට්ටමේ තිබ්බා. ඒ වගේම පිටියමද පන්දු රකින්නකොට වගේම අර අපි කියනවා මේ කිසි ජවයකින් පන්දු රකින්න අලුත් පුහුණු කාර්ය මණ්ඩලය කොහොමද ඒගොල්ලෝ කොහොම කලින් පුහුණු කරුන්ට වඩා යම් කිසි වෙනස් විදිහකට මේ පුහුණු වීම කටයුතු කරන්නේ නැත්නම් ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම වෙනස් වෙලාද මොකද්ද මේකේ රහස මං හිතන්නේ කියප හැමදේම වෙලා තියෙන يعني ක්‍රීඩකිනුත් දැන් ගොඩක් උද්‍යෝගිකින් වැඩ කරනවා මං කියන්නේ කලින් හිටපු පුහුණු කරුණුත් දැන් අපිට උදව් කරනවා ඒක මේ වගේ මේ විදිහටම හිටපු කට්ටිය වගේම يعني හිටපු ෆීලින් කෝච් තාමත් අපිට කොළඹ විද්‍යාව අපිට උදව් කරන ඉතින් දැන් ඉන්න කට්ටියත් එහෙමයි අපි කරලා තියෙන්නේ කණ්ඩායම අර දැන් මැද්දේදී අපිට තියෙන දැන් අපි තරගය ජයග්‍රහණය කළාත් එක්ක තියෙන අනිත් එක අපි ආවේ බංග්ලාදේශ් ටුවර් එකෙන් පස්සේ අපි ඕස්ට්‍රේලියාව ගිහිල්ලා පෙරදුනට අපි පාකිස්තාන වල හොඳට කරලා තියෙන අපේ කන්ඩිෂන්ස් වල අපි හොඳට කරලා තියෙන ඒ කොන්ෆිඩන්ස් එකෙන් තමයි කණ්ඩායම හැමදාම ප්‍රැක්ටිස් කරේ ඊට පස්සේ ඉතින් මං හිතනවා ඒ කොන්ෆිඩන්ස් එකත් එක්ක අපිට මැද්දේ ෆීල් කරද්දී සහ අපි හැමෝගෙම අන්ඩර්ස්ටෑන්ඩින් එක දැන් ගොඩක් හොඳයි ඉතින් අපි ඒ කාලය තිස්සේ හොඳ දේවල් කරගෙන ආපු නිසා තමයි අපිට දැන් ඒ ටික හැදීගෙන ඉන්නේ. ඉතින් අපි කියන්නේ තාම අපි හොඳටම ඇවිල්ලා කියලා. නමුත් මං හිතනවා අපි හිටියට වඩා අඩි දෙක තුනක් හෝ ඊට වඩා උඩකින් ඉන්නවා. ඒ දේ කරද්දී ඉතින් මං හිතනවා අලුත් කට්ටියගෙනුත් අලුත් දේවල් අපිට හම්බෙලා තියෙනවා. ඒකම කලින් කරපු කට්ටියගෙනුත් හොඳ දේවල් අපි ගොඩක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගෙනුත් අපි ඉදදී මං හිතනවා අපේ කණ්ඩායමේ පන්දු රැකීම අන්තිම සීරීස් දෙකේ වගේ අපි හොඳට තිබ්බා. ඉතින් අපි මේ පුහුණු කරවන් එන්න කලිනුත්. නමුත් දැන් මේගොල්ලන් එද්දිත් මේගොල්ලන්ගේ යම් කිසි දේවල් ඇඩ් වෙලා තියෙනවා ගොඩක් දේවල්. ඉතින් මං හිතනවා ඒ අර හොඳ දේවල් කරගෙන ආපු එකේ ප්‍රතිඵලය තමයි අපි දැන් මේ හොඳට කරගෙන යන්නේ කියලා. ඔය සඳකන් දැන් පහුගිය තරඟ දෙක ජයග්‍රහණය කරා. ඒකෙන් ජයග්‍රහණය තීන්දුවනේ පිටුකරුවන්ගෙන්ද පන්දු යවන්නන්ගෙන්ද නැත්නම් පන්දු රැකීමෙන්ද එහෙම නැත්නම් නායකත්වයේ යම් කිසි තරඟාවලිය තුර ගත්ත යම් යම් තීරණ මතින්ද මේක ඒ ජයග්‍රහණය ලැබුවේ කියලා දැනගන්න කැමතියි. මුලින්ම කියන්න ඕනේ අපි මැච් දෙකේම පළවෙනි එක අපි මුලින්ම පන්දුවට පන්දු යවන්න තෝරාගත්තේ. ඉතින් ඒකෙදී අපි පන්දු යවන්නෝ ඒ තරම් තීරුව මං හිතන්නේ දඟ කැවුනේත් නැහැ ගොඩක්. නමුත් අපේ සෑම පන්දු යවන්නෙක්ම ෆාස්ට් බෝලරකින් ඉඳන් ෆස්ට් ඕවරේ ඉඳන් 50 වෙනකන් අපිට පොඩි පොඩි තැන් තිබ හදාගන්න. මම හිතන්නේ පළවෙනි තරඟයේදී අපි ඒගොල්ලන් ලකුණු 300 පහු කරන්න තිබ්බ chance එක අපි නැති කරා පන්දු යවන්න විදිහට. ඒකෙම ෆීල්ඩින් වල දකින්නදී රන් අවුට්ස් දෙකක් ගියා, හොඳ කැචස් ටිකක් ගියා අපි ඔක්කොම අල්ලගත්තා. ඉතින් ඒගොල්ලන් ලකුණු 300 අඩුවෙන් තියාගත්තා. ඒකෙදී අපිට ගොඩක් chance වුණා. ෆීල්ඩින් වලනේ බෝලින් වලනේ අපි හොඳට කරා. ඊට පස්සේ පන්දුර පහර දෙන්නෝ ඉතා හොඳින් කරා. ලකුණු 100ට වඩා පළවෙනි මේ විකට් එකේ හොඳ පාර්ට්නර්ෂිප් එකක් ආවා. ඒකම මැද්දේ එක්ස්පීරියන්සින් ක්‍රීඩා කරා ගොඩක් කට්ටිය. ඉතින් ඒගොල්ලන්ගේ බැටින් වලින් මං හිතන්නේ ඕල් රවුන්ඩ් පර්ෆෝමන්ස් තමයි පළවෙනි මැච් එකේ සහ දෙවෙනි මැච් එකේ තිබ්බේ. ඒකම සීනියර් ප්ලේයර්ස්ලා සහ කැප්ටන් හොඳ ඩිසිෂන් ගත්ත මැද්දේදී බෝලින් චේන්ජස් එහෙම. ඉතින් මං හිතනවා ඒක එක කට්ටියකට විතරක් නෙමෙයි. මං හිතන්නේ පන්දු යවන්නෝ පන්දුවට පහර දෙන්නෝ සහ පන්දු රකින්න වෙලාවල් වල හැම කෙනාම තමන්ගේ 100% දුන්නා කියලා මම හිතනවා තරඟ දෙකේදීම. පසුගිය සමයේ යම් ආකාරකින් ප්‍රේක්ෂකයන් යම් සුළු වශයෙන් හෝ ඇත්වීමක් තිබුණා මේ ක්‍රිකට් ක්‍රීඩාවෙන්. නමුත් මේ වෙනුවට නැවතත් ආකර්ෂණය වෙමින් පවතිනවා. අපි ඒක සූර්යයා ක්‍රීඩාංගණයේදී දැක්කා යම්කිසි ගැටලුත් ඇති වුණා. ඉතින් අපි සඳහන් කරන මහනුවර ප්‍රදේශයේ මේ ක්‍රීඩක ප්‍රේක්ෂකයෝ ඉතාමත් බලාපොරොත්තුෙන් ඕනෑකමෙන් ඔවුන් බලාගෙන ඉන්නවා හෙට තරඟය සඳහා බලන්න එන්න. මොකද්ද ඔයාලට ක්‍රිකට් කණ්ඩායම වශයෙන් ක්‍රීඩේ මේ අපේ ප්‍රේක්ෂකයන්ට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? වෙන හරි ඉල්ලීමක් තියෙනවද? මුලින්ම කියන්න ඕනේ
ලංකාවේ ගොඩක් ගොඩක්ම කට්ටිය ආදරය කරන ක්‍රීඩාව ක්‍රිකට්. ඉතින් තරඟයක් පරදිද්දී සහ අපි එක දිගට තරඟ පරදුණා. එතකොට ඒගොල්ලන්ට තරහ යන එක සමහරලාට ඒගොල්ලන්ගේ පැත්තෙන් සාධාරණ වෙන්න පුළුවන්. මොකද සමහරු මම පෞද්ගලිකව දන්නවා මගේ අම්මා සේවය කරන වෙලාවේ හොස්පිටල් එකේ ඉඳන් ටීවී එක දිහා බලන් ඉන්න වෙලාවල් තියෙනවා. ඉතින් මම හරියට perform කරන්න නැතුනම යාට දුකයි. යාමට කෝල් කරලා අහනවා පුතේ මොකද්ද මේ කරන්න කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මට මගේ අම්මට දැනෙන දේ ඊට වඩා වැඩියෙන් දැනෙන්න පුළුවන් ප්‍රේක්ෂකයන්ට. ඉතින් මං හිතනවා ඒගොල්ලන්ට ඒගොල්ලන් අපෙන් ඈත් වෙන්න ගොඩක් හේතුනේ අපි තරඟ පෙරදුනේක. ඉතින් අපි හිතලා උන්නේ නැහැ ඒකට අපි කණ්ඩායමක් වශයෙන් එදාසල අපි සමාවිල්ලනවා ඒකටත්. නමුත් දැන් අපි කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා ක්‍රීඩා කළ අපි ජයග්‍රහණය කරන. ඉතින් අපි හිතනවා ප්‍රේක්ෂක ආකර්ෂණය නැවත ලැබෙයි කියලා. සහ මේ තරඟයත් අපි හොඳින් ජයග්‍රහණය කළා. මහනුවරත් අපි අන්තිමට මං හිතන්නේ සවුත් අප්‍රිකා එක්ක සෙල්ලම් කරා. ඉංග්ලන්ඩ් එක්ක අපිට තරඟ ජයග්‍රහණ කරන්න හම්බුනේ නැති වුණත් සවුත් අප්‍රිකා එක්ක අපි දින්නා. ඉතින් අපි හිතනවා මේ තරඟය ජයග්‍රහණය කළා හොඳ ජයග්‍රහණී මානසිකත්වයකින් T20 එක ගන්න පුළුවන් වෙයි කියලා. ඔව් ඒ වගේම තරඟාවලිය දැන් ජයග්‍රහණ කරලා තියෙන්නේ. ඉතින් හෙට තරඟයේදී ප්‍රවීණ ක්‍රීඩක වෙනකොට නවකයන්ට අවස්ථාව ලැබෙවිද මේ තරඟය එතරම් ගණන් ගන්නේ නැති තරඟයක් බවට පත් වෙලා තියෙන්නේ? ඒක ගණන් ගන්නේ නැති තරඟයක් බවට පත් වෙලා තියෙන අපි ජයග්‍රහණය කළා හින්දා වෙන්නේ නැති. නමුත් මම හිතනවා කලින් කිව්වා වගේ කණ්ඩායම තම තීරණය කළා නැහැ. ඉතින් ඒගොල්ලෝ අද ඒක තීරණය කරන්නේ. කවුරු ක්‍රීඩා කරත් අපේ හැම ක්‍රීඩකයෙක්ගේම ඉන්න 15 දෙනාගේ සහ කෝචින් ස්ටාෆ් එකේ හැමෝගේම ඔළුවේ තියෙන්නේ 3.0ක් විදිහට මේ තරඟය ඉවර කරන්න. ඉතින් ඒක අපි සුළුවට තකලා නැහැ. ඒගොල්ලෝ කණ්ඩායමේ මොන ක්‍රීඩකයන් වෙනස් කරත් අපේ මොන විදිහට වෙනස් වුණත් කවුරු එළියට ආවත් අපි හිතන්නේ අපිට 3.0ක් විදිහට මේ තරඟය ඉවර කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ නැෂනල් ටීම් එකේ ඔයගොල්ලොත් එක ට්‍රැවල් කරන ස්පින් බෝලින් කෝච් කෙනෙක් නැති එක කොහොමද බලපාන්නේ ඔයගොල්ලන්ට? අපිට ස්පින් බෝලින් කෝච් කෙනෙක් මං කිව්ව වගේ ටුවර් එකේ නෑ. නමුත් අපේ අඩුපාඩුවක් තිබ්බොත් අපි කොළඹ ඉන්නවා දැන්ට ස්පින් කෝචස්ලා දෙන්නේ. ඒගොල්ලෝ අපිට දැනුවත් කරනවා. සහ අපේ මොන හරි දෙයක් තිබ්බොත් අපි අහනවා. අනිත් එක අපේ ඉන්න කෝචස්ලා ඔක්කොම එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය. ඉතින් අපිට මැද්දේදි මොන හරි වුණත් ඒගොල්ලෝ පණිවිඩයක් එවනවා. සමහරවිට ෆීල්ඩ් එකේ ඉන්න තැන වැරදි නම් හෝ අපි බෝල් කරන විදිය පොඩි වෙනසක් තිබ්බත් අපිට පණිවිඩයක් එනවා. ඉතින් අර ස්පින් කෝච් කෙනෙක්ම නැති වුණත් දැන් අපි ඒක හදාගෙන තියෙන්නේ අපිට නැති හින්දා අපි කොළඹින් අපිට මාකර පණිඩක් ආවත් අපි මැච් එක ඉවර වෙලා කොළඹට කෝල් කරලා අපි අහගන්නවා යාගෙන් ස්පෙෂලි අපේ දැක්කේ මොනවද කියලා. මොකද අපි ගොඩක් වැඩ කරලා තියෙන ඒගොල්ලොත් එක්ක. සහ කණ්ණා තරංගය අතරතුරදී අපිට උඩින් එනවා පණිවිඩේ මේක මෙහෙම වෙන්න ඕනේ කියලා. ඉතින් අපි හොඳයි අපි ඇත්තටම අපි කියලා තියෙන්නේ දැන් අපි තැන් වලට. ඉතින් අපි දැනුවත් කරලා තියෙනවා අපිට දෙන්න කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපිට කෙනෙක් හම්බෙයි කියලා. සඳකෙන් ඊළඟ ලෝක කුසලානේ යන්නේ රෑන්කින් සිස්ටම් එකකට. ඔයගොල්ලෝ කණ්ඩායම විදිහට කොහොමද ඒ ගැන කතා කරලා තියෙනවද? කොහොමද ඒ ගැන ඔයගොල්ලෝගේ සැලසුම? අපි දැන් ඊළඟ තරඟාවලිය ඉඳන් තමයි ඒක පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අර කිව්වා වගේ උඩම රෑන්කින් 4ට එන්න තමයි බලාපොරොත්තු. ඉතින් ඊළඟට තියෙන හැම තරඟාවලියක්ම අපි ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මං හිතනවා මේ තරඟාවලියෙන් ඒක පටන් ගන්නේ කියලා. අපි මං හිතන්නේ අන්තිමට ගහපු බංග්ලාදේශ සීරීස් එකක් දින්නා. අපේ ප්‍රවීණ හිටියේ නැහැ පකිස්තාන් ටුවර් එකේ. නමුත් බංග්ලාදේශයේ අපි ඔක්කොම හිටියා. ඒ කණ්ඩායම මෙතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉදිරි තරඟ වලටත් අපි ක්‍රීඩා කළ ජයග්‍රහණ කළ උඩට එන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. Thank you.